වයිබෝවන් දුවේ පුතේ තෙරුවන් සරණයි දීපීටයි සියලු දෙනාටම අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරගෙන යන පෞගිය විභාග බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 2013 අවුරුද්දේ පේපර් එකේ තව මීලිකක් එකයි දුවල පුතාල මේ එකතු වෙලා ඉන්නේ හරි මේ හතරවෙනි මීලිකත් එක්කයි දුවල පුතාල මේ එකතු වෙලා ඉන්නේ මේ වීඩියෝ එකෙන් දීපිට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නාංක 16 සිට ප්‍රශ්නාංක 20 දක්වා තමයි මේ කෙටි වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් දුවේ මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම මතක් කරන්නම් පුතේ මේ විදිහට පුතේ වීඩියෝ විශාල ප්‍රමාණයක් මම මේ channel එකේ දාලා තියෙනවා සහ ඉදිරියටත් නිරන්තරයෙන් මේ වීඩියෝ දානවා. අනුමාන ගැටළු සාකච්ඡා, ප්‍රශ්න සාකච්ඡා සහ විෂය නිර්දේශ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ මේ වගේ දේවල් ගොඩක් ගැන මම මේක වීඩියෝ ඉදිරියටත් නිරන්තරයෙන් දානවා. ඒක නිසා දුරතාලා වීඩියෝ එකක් දාපුවම දැනගන්න අවශ්‍යයි නම් සහ ඔබතුමා වාදින සහයක් වශයෙන් channel එක subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්න කියලා එහෙනම් මතක් කරනවා. හරිනේ. එහෙනම් දෙවියනේ මේ විදිහටම මේ channel එකේ තියලා videos බලන්න පුළුවන් කවුරු හරි අලුතෙන් මනස සම්බන්ධ වෙන මොකද ඔය video එකේ යටින් ඇති A-level math science ශ්‍රී ලංකාවට ඒක මත එකපාර click කරන්න. එතකොට යාම ඔය YouTube channel එකට මේ channel එක උඩ ඇති upload videos playlist එකට ඇති ඔය playlist එකට ගියොත් ඔයාලට ඒ දාලා තියෙන වර්ගීකරණي බලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම පුතේ මම මේ සාකච්ඡා කරන ගැටලුවට අදාළ time stamp එකක් දාන්නම් මේකේ description එකේ. ඔයාලට අවශ්‍ය ගැටලුවට කෙලින්ම target කරගෙන ඉන්න පුළුවන් වෙයි. හරි. ඒ විදිහට ඒක බලමු. හරි. එහෙනම් මේ විදිහේ මීට ඉස්සලම් කතා කරමු ප්‍රශ්නංක 16 පිළිබඳ වෙනම් කතා කරගෙන යමු. හරි. ප්‍රශ්නංක 16. කියනවා එකිනෙක හා මිශ්‍රවන A හා B ද්‍රව දෙකක මිශ්‍රණයක වාෂ්ප පීඩනය සංතිය සමග වෙනස් වන අයුරු පහත රූපයේ දැක්විය කියලා නේද? මෙන්න මේ විදිහට පුතේ රූපයක් කියලා දෙනවා වාෂ්ප පීඩනය සංතිය සමග වෙනස් වන ආකාරය නේ. එහෙනම් පුතේ මෙතන 100%ක් A තියෙන්නේ. මෙතන 100%ක් B. අතන 100%ක් ඔය විදිහට තියෙනවා. ඒක B. හරිද? ඒ රූපේ ගත්ත දුරුපතා තේහා මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ මෙන්න මෙහෙම කියලා පුතේ. මෙහෙම එකක් තමයි. මේ විදිහ හැදයක් තමයි දාලා වශයෙන් දීලා තියෙන්නේ. හරි. ඒතර දුවේ පුතේ මේකේ ගත්තහම එනම් අපි අහනවා අන්තරණු ආකර්ෂණ බල සම්බන්ධයෙන් පහත ප්‍රකාශයේ සත්‍ය වේද මේ අන්තරණු ආකර්ෂණ බල සම්බන්ධයෙන්. ඒතර දුරුපතා තේරන පුතේ මේ තියෙන්නේ රවුල් නියමයේ මොන අපගමණය වෙන එකද? අපි දන්නවා පරිපූර්ණ රාවණය කතා කරපුවාම රවුල් නියමයට අනුකූලව හැදෙනවා නම් දුවේ පුතේ රවුල් නියමයට අනුකූලව නියමයට අනුකූලව හැදෙනවා නම් පුතේ මෙන්න මේ විදිහට තමයි මේක මෙහෙම සරල රේඛීය තමයි යන්නේ නේද? සරල රේඛීය තමයි යන්නේ. පැහැදිලිද? දැන් දොළු පාර මෙහෙම එක ගිහිලා තියෙන්නේ මෙන්න මේ වගේ ඉතලින්. ඒ නිසා අපි කියනවා මේ වාෂ්ප පීඩන සම්මුති ප්‍රස්ථාරයක් නේ. ඒ කියන්නේ පුතේ වාෂ්ප පීඩන සම්මුති ප්‍රස්ථාරය උඹ දෙන්නේ මොකද්ද එහෙනම්? රවුල් නියමයෙන් ධන අපගමනය. ඇත්තටම නම් පුතේ මේ තියෙන විදිහට රවුල් නියමේ විශාල ධන අපගමනයක් දෙදී තමයි මේක වෙන්නේ. අධික ධන අපගමනයක්. සාමාන්‍ය සුළු ධන අපගමනය නම් පුතේ මේක මේ වගේ පොඩි වක්‍රයක් තමයි යන්නේ. දැන් මේ අධික ධන අපගමනයක් දෙන අවස්ථාවක් තමයි අපිට දීලා තියෙන්නේ නේද? ඊට පස්සේ මේක ඇත්තටම ගත්තොත් ඔයාලා ගත්තොත් මේක විතර ඉන්නේ B note A ද B note B ද කියලා හිතා ගන්න පුළුවන්. මේක තේරෙන්න ඕනේ නේද? මෙතන පුතේ කැපිටල් B 100%ක් නැහැ. ඇත්තටම මෙතන තමයි B note B. හරි. එයාගේ සම්පූර්ණ වාසිය මෙතන පුතේ කැපිටල් A 100%ක් නැහැ. ඇත්තටම ගත්තොත් B note A දින්නේ මෙතන. එයාගේ 100%ක් ඉන්නේ ඔබේ ඉරතු. කොහොමරි රවුල් නියමයෙන් අධික ධන අපගමනයක් දක්වන අවස්ථාවක් තමයි දීලා තියෙන්නේ. ඒකට හරියට ආකර්ෂණ බල තමයි එහෙනම් ගන්න. දුර පුතාල ගන්න හැම වෙලේම අවශ්‍යතාවයක් මොකද්ද? රවුල් නියමයෙන් අධික ධන අපගමනයක් කරනවා කියන එකේ අර්ථය තමයි වාෂ්ප පීඩනය වැඩි කියන එකනේ. වා෷්‍ය පීඩනය වැඩි වෙන්නේ කොහොමද? වාෂ්පශීලීතාවය වැඩි වෙනවා. වාෂ්පශීලීතාවය වැඩි වෙන්නේ කොහොමද? එයා අතර දින ආකර්ෂණ බල ගුණවත් පුතේ දුබල නේද? එහෙනම් පුතේ අවශ්‍යතාවය මොකද්ද? මේ කැපිටල් AE අතර තියෙන සොරිය සංයුක්ත සංගතක අතර දින ආකර්ෂණ බල වලට වඩා මෙයාල මිශ්‍ර කරාන පස්සේ දින ආකර්ෂණ බලය දුර්වල වෙනවා. ඒතකොට තමයි පුතේ මේක වාෂ්ප වෙනවා. ඒතකොට තමයි ඉහළ ගියා වෙන්නේ. මේ තේරුණායි. එහෙනම් පුතේ AE ආකර්ෂණය BB ආකර්ෂණ වලට වඩා මේක මොකද වෙන්න ඕනේ? අඩු වෙලා තමයි එහෙනම් ඉන්නේ. හරි දොළ පුතාලේක හොයාගෙන හොයාගෙන යන්නේ දොළ වාර තීරෙයි හතර තමයි උත්තරයට එන්නේ නේද? හතර තමයි උත්තරයට එන්නේ. එයා දිනා පුතේ A විශාලයි AB විශාලයි BB.
හරිද? දැන් මේ විආකාරයෙන්ුත්තේ මෙයාට තියෙමුනේ මෙයාට වඩා හොඳයි. ඔය වගේ අවස්ථාවකට තමයි එහෙනම් ඒක සිද්ධ වෙන්නේ. නම් හතර තමයි පිළිතුර වවට පත් වෙන්නේ. හරිද? ඔය විදිහට එහෙනම් එක ගන්න ඈ. ඊගාට දෙවිගේ ප්‍රශ්න අංක 17. හරි? 17 මම මේ සංගෝගය ඇඳලා ප්‍රශ්න අංක 17 සංගෝගය. හරි? අපෙන් අහලා තියෙනවා පුතේ මෙහෙම ඉහතදී ඇති සංගෝගය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග පිරියම් කර ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග පිරියම් කර ප්‍රතික්‍රියා මිශ්‍රණය උදාසීන කර විට ලැබෙන ප්‍රධාන ඵලය කුමක්ද? ලැබෙන ප්‍රධාන ඵලය තමයි පුතේ අහලා තියෙන්නේ නේද? ඔව් වෙනද මේ පුතේ සරල දෙයක් අපි අරන් බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එදී කොට ඔබල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ජලය දාන එකයි කරන්නේ. හරිද? උදාසීන කරලා ගන්න උදේ දැන් කියනවා කැමති විදිහට LiAl එකක් දාලා දෙවියන් උදාසීන කරන්නේ කියපෝ. සාමාන්‍ය ජලය තමයි දාන්නේ. යදිරෙද එහෙනම් දෙවියන් පහම ඵලයක් දෙන්නේ උඩින් තියනවා එහෙනම් යමයිඩ කොටසක් නේද? සරල දෙයක් ඒක එක්ක අපහසු නැහැ. එහෙනම් මුතේ උඩින් තියෙන යමයිඩ කොටසක් යමයිඩයක් උඩ වෙන්නේ මුතේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාපුවාම යමයිඩ පත් වෙනවා ඇමීන බව නේද? එහෙනම් දෙවියන් මෙතනින් හම් වෙන්නේ CH2NH2 තමයි එහෙනම් හම් වෙන්නේ. CH2NH2 තමයි. යදිරෙද ඒ වගේම දෙවියන් මුතේ ඊට පස්සේ විතර තියෙනවා මුතේ මේ ස්තර කාණ්ඩයක්නේ. ස්තර කාණ්ඩය කියලා මුතේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාපුවාම සාමාන්‍යයෙන් ගුරුත්වා ගන්න ස්තරයකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාපුවාම මොකද වෙන්නේ මුතේ? අපිට මධ්‍යසාර දෙකකට තමයි කැඩෙන්නේ නේද? එහෙනම් මුතේ වෙනස් සිද්ධ වෙන්නේ මධ්‍යසාර දෙකකට කැඩෙන එක තමයි. කෙටියෙන් කොට ඇස්තරව ඉස්සලා මෙන්න මෙතනින් කැටන කෙටිය තේරුම් ගන්න ලේසියි. හරි? ඔන්න ඔතනින් කැඩලා දේස්තේ මේ පැත්තට OH එකක් බැගෙන මේ පැත්තට H එකක් කාබොක්සිලික් අම්ල ගන්නේ මධ්‍යසාරයයි කියන්නේ නේද? හරිද? ඊළඟ දවසේ මේ කාබොක්සිලික් අම්ල නැවත ඔක්සිහරණය වෙනවා කියලා හිතන්නේ. මොකද ලීසි. ඒතර කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වුණොත් කවුද හම්බෙන්නේ? ප්‍රාථමික මධ්‍යසාරය නේද? එහෙනම් පුතේ මේ කාණ්ඩ ඔක්සිහරණය වුණාම ලැබෙන්නේ මොකද්ද? ප්‍රාථමික මධ්‍යසාරය. CH2O. හරිද? මේ ළමතරට ඇත්තම ගත්තොත් නම් පුතේ තව CH3OH කියන එක තමයි හම්බෙන්නේ නේද? අපි අපි අහලා තියෙන දේ ප්‍රධාන ඵලය ගැන විතරයි. එහෙනම් ප්‍රධාන ඵලය වෙන්නේ මෙන්න මේක තමයි සිද්ධ. හරිද? ප්‍රධාන ඵලය වෙන්නේ මෙන්න මෙයාව තමයි සිද්ධ. අපි තේරුම් ගන්න පුතේ සෝඩියම් බෝර හයිඩ්‍රයිඩ් එහෙම දැම්මම ඔච්චර ওই මට්ටමකට එන්නේ නැහැ. හරි? සෝඩියම් බෝර හයිඩ්‍රයිඩ් කරලා එහෙම ඔක්සිහරණය කිරීමේ හැකියාව අඩුයි. ඒ නිසා සෝඩියම් බෝර හයිඩ්‍රයිඩ් කරනවා මේ මට්ටමට යන්නේ නැහැ. දැන් මේකෙදි පිළිතුර වෙරියටයි එහෙනම් ඉන්නේ. හරි? කියන්නේ මේක පිළිතුර බවටපත් වෙන මුතේ තුන්වෙනි එක තමයි එහෙනම් පිළිතුර බවට එන්නේ නේද? තුන්වෙනි එක තමයි එන්නේ. ඒක ඉතලා පහසු නැහැ. ලේසියෙන් ගන්න පුළුවන්. හරි? ඊගාර දේවුතේ ප්‍රශ්න අංක 18 නේද? 17 නෙවෙයි ප්‍රශ්න අංක 18. ඒක දේවුතේ දියනුගේ මම මේ දැම්මා මෙන්න මේ ප්‍රතිග්‍රහ සෙට් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. හරි? එතකොට දේවුතේ කියනවා මේ සමතුලිතතාවයේ තුන අතර සම්බන්ධය දැක්කෙන්නේ පහත සඳහන් කුමන සමීකරණයෙන්ද කියලායි අපෙන් අහලා තියෙන්නේ නේද? ඔය පුතේ මේක හැම එකේම ආර්ථන K3 වලගේ හොයන්නයි උත්සාහ කරලා තියෙන්නේ. තුන්වෙනි සමතුලිතතාවයේ සමතුලිතතාව නීතිය ගැන කතා කරන්නයි උත්සාහ කරලා තියෙන්නේ K3 ගැන. ඒතර ඔයක බලන්න තියෙන පුතේ සරල දෙයක් මේක K3 හැදෙන්නේ කොහොමද කියලායි බලන්න තියෙන්නේ. හරි? K3 හැදෙන විදිහ බලනවා වැඩේ ඉවරයි. මම පුතේ මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් මේක දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් ගුණපතාල හොඳට කල්පනාවෙන් බැලුවොත් තේරෙයි මෙන්න මේ දෙක එකතු කරපහම තමයි මේක හැදෙන්නේ. හරිද? මේ දෙක එකතු කරලා බලන්න පුතේ එතකොට මේක හැදෙනවා. හරිද? මොකද මම එහෙම කියන්නේ? මෙතන පුතේ A gas plus B gas අනිත් එක වම් පැත්තේ තියෙන්නේ C gas plus A gas. වත්තෙන් පුතේ මම මේක අර එකතන දෙන්නේ. හරිද? මෙතන පුතේ C gas plus B gas කියන එක තමයි. දැන් දුරුවක් තාල වෙනවා මේ දෙපැත්තම C gas තියෙනවා නේද පුතේ? C gas එනනම් කපලා දාන්න. ඒක වාර වෙනවා A gas plus A gas කියන දෙකක් A gas plus B gas තමයි ওই D gas වලට යන්නේ. එහෙනම් පුතේ මේ ප්‍රතිවර්තී ප්‍රතික්‍රියාවක එකතු කරලා ඉන්න තියෙන්නේ. එහෙනම් මේක සාමාන්‍ය සංකල්ප වශයෙන් දුරුවක් තාල ගන්නවා. ප්‍රතිවර්තී ප්‍රතික්‍රියාව දෙකක් එකතු කරලා පුතේ අලුත් ප්‍රතික්‍රියාවක් ඇතිවෙද්දී ඒක සමතුලිතානීය දෙවෙන්නේ මොකද්ද?
අර ප්‍රතික්‍රියා දෙකේ සම්පූර්ණාංගයදවල ගුණිතය තමයි වෙන්නේ නේද? ඒ වගේම අපි ප්‍රතිවර්ති ප්‍රතික්‍රියා දෙක අඩු පරිවර්තක සම්පූර්ණයක් ගන්නවා. ඒක සම්පූර්ණාංගය වෙන්නේ. අර සම්පූර්ණාංගය දෙකේ ලබ්ධිය. එහෙම නැත්නම් බෙදී නේද? ඒ වගේම ප්‍රතික්‍රියාවක් යම් සංගුණකයකින් වැඩි කරොත් මොකද වෙන්නේ? අලුත් ඒක කලින් වීඩියෝ එකත් අපි කතා කරා 2011 වගේ පේපර් එකකට මතක විදියට. ඒකෙදිත් මම කිව්වා ඒක සංගුණකයකින් ගුණ කරොත් පුතේ අලුත් එකේ සමතෝදානීය දේ වෙන්නේ. ඒකේ බලය. දෙගුණකින් ගුණ කරා නම් මේක කේවල බලය. තුන්ගණකින් නම් කේවල තුන්ගණක බලය. ඒ විදිහට යනවා. හරි, ගුණපදාවා සිද්ධාන්ත අහලා ඇති කියලා මම හිතනවා. මේ වගේම ප්‍රතික්‍රියාවක් පැත්තමාරු කරොත් සමතෝදානීය දේට ගන්න මොකද දේ පුතේ? එයාගේ එක යට අගේ තමයි ගන්න නේද? එක යට අගේ තමයි එතකොට ගන්න. පැහැදිලිද? ඔන්නම සිස්ටම් එකක් තමයි එන සිද්ධ වෙන්නේ. හම්පේ මෙතන නම් මේ සරලම දෙයක්. මේ දෙක එකතු කරපුවාම මේක හැදෙනවා කියන්නේ පුතේ අලුත් ප්‍රතික්‍රියා සම්පූර්ණ නිදේ වෙන මොකක්ද එහෙනම්? K3 වල වෙන්නේ K1 පාරයක් K2 තමයි එනවා. සරල අවස්ථාවක දීලා තියෙන්නේ. හරි. ඒ නිසා දෝරපතාල උත්තරේ ඉන්නේ 4 තමයි එනවා පිළිතුර බවට පත් වෙනවා. පිළිතුර 4 තමයි එනවා නේද? කරනේද? ඊට පස්සේ දිව්‍ය පුතේ 19 වෙනි ගැටලුව වෙනනම් අපි සාකච්ඡා කරමු. හරි. පුතේ මම මේක සාකච්ඡා කරන්න යද්දී මේ මධ්‍යස්ථ වේගිකින් මම සාකච්ඡා කරන්න යන්නේ කාට හරි පුතේ මේ වේගය මදි නම් හෝ වේගී වැඩි නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දුර පුතාලා වීඩියෝ එකේ ඇති ප්ලේබැක් ස්පීඩ් වෙනස් කරන දේ කලින් මම කියලා තියෙනවා. එනවා වල ෆෝන් එකේ ඉන්න යන්නක ඉගෙන මෙහෙම තීතුරක් ඇති ඔක ක්ලික් කරලා ගත්තාම ප්ලේබැක් ස්පීඩ් කියලා දී ඒකෙන් ඔයාලා දැන් ඇත්තේ නෝමල් කියන අවස්ථාවේ වේගය වෙනස් කරලා හදාගන්න. හරි. ලැප් එකේ ගත්තොත් මෙන්න මේ යටින් සෙටින්ග්ස් කියලා තියෙනවා. ඒ සෙටින්ග්ස් වල තියෙනවා සෙටින්ග් කියලා බටන් එකක්. ඒකේ ඔක තියෙනවා. හරි. ඒකෙන් හදලා වෙනස් කරගන්න මම මධ්‍යස්ථ වේගයකින් තමයි කරගෙන යන්නේ. හරි. ඔය දේපතේ මොකද කියන්නේ පහත සඳහන් 1m ජලීය ධාවණයන්නේ pH එකේ වැඩි වෙන පිළිවෙත નિවරදිය දක්වන්නේ කුමන සැකසුමෙන්ද කියලා අහලා තියෙනවා. හරි. pH එකේ වැඩි වෙන පිළිවෙත નિවරදිය දක්වන්නේ කුමන සැකසුමෙන්ද කියලා අපෙන් අහලා තියෙනවා නේද? මෙන්න මේ විදිහට අපිට ඒක දීලා තියෙනවා. හරි. එකයි මවුල DM විතර ගන්න pH එකේ වැඩි. එතකොට මේ සරල තීරණ ගන්න තියෙන්නේ නේද? ඔයාලා පුතේ සරල තීරණ ටික පළවෙනි තමයි උදාසීන සාමාන්‍ය සෙල්සියස් අංක 25 ඉන්නේ. නැත්තම් 298යි කෙල්ලිනේදී උදාසීන ජලීය දානේ pH එකේ කියද උදාසීන ජලීය දානේ pH එකේ 7යි. 298යි කෙල්ලිනේදී ඈ. දැන් තවක වෙනස් වෙනවා. 25යි සෙල්සියස් ඉදී. නේද? උදාසීන ජලීය දානේ pH එකේ 7යි. ආම්ලික ජලීය දානේ pH එකේ 4 වඩා අඩුයි. වාෂ්ප ජලීය දානේ pH එකේ 4 වඩා වැඩි. ඒ ටික සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ වැඩගත් වෙන්නේ මොකද? මෙන්න මේව වැඩගත් වන්න මට පොඩ්ඩක් පුළුවන් දෙන්න. ද්‍රාවණයක ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන්න pH එකේ මොකද වෙන්නේ? සමහර අය කරලා ගත්තේ මම මෙහෙම කිව්වොත් කියන්නේ පුතේ ද්‍රාවණයක ආම්ලික ප්‍රබලතාව වැඩි වෙන විදිහ. ආම්ලික ප්‍රබලතාව වැඩි වන විට pH එකේ විස්තනක් වේ. මෙතන උදේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා දාතින බලන්න දුරු පුතාලා කැවදින තියාගන්න නැත්නම් මෙහෙම කියලා හරි හිතලා බලන්න. ද්‍රාවණයේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනකොට pH එකේ මොකද වෙන්නේ? ඒ වගේම උදේ උදේ ද්‍රාවණයක බාෂ්පික ප්‍රබලතාව වැඩි වෙනවා. වාෂ්මික ප්‍රබලතාව වැඩි වන විට pH අගය ඉස්තර නුමේල විසඳනවා නම් වැඩි වෙනවා. බැරිද? මොකද ඉතින් කියුවේ පුතේ? ද්‍රාවණයේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන මොකක්ද ඉන්නේ pH එකේ අඩු වෙනවා නේද? එහෙනම් පුතේ pH එකේ අඩු වෙනවා. එහෙනම් මෙතෙන් ගන්න පුළුවන් දේ පුතේ අඩු වෙනවා. පැහැදිලිද? ඒ වගේම මේ ද්‍රාවණයක වාෂ්පික ප්‍රබලතාවය වැඩි වෙන්න වැඩි වෙන මොකද වෙන්නේ? වාෂ්ප ගතිය වැඩි වෙන්න pH එකේ මොකද වෙන්නේ පුතේ? මොකද වාෂ්ප වලට ඇත්තමයි කියන pH නෙමෙයිනේ. වාෂ්ප වලට ඇත්තමයි කියන්නේ මොකද්ද? pOH. pH එකයි කියන කොට යා වෙන මොකක්ද අපි දන්නවා. මොකද වෙන්නේ පුතේ? වැඩි වීමක් තමයි වෙන්නේ නේද? එහෙනම් pH එකේ වැඩි වෙනවා. පැහැදිලිද? ඔය සංකල්ප ටික තිබ්බනම් දැන් මේ වැඩේ ඉස්සර ගන්න ලේසියිනේ. එනම් මුදී මෙයා අප දන්න ප්‍රබලම්යයක් මෙයා ප්‍රබල වාෂ්මයක් මේකේ ආම්ලික වාෂ්ම ලක්ෂණ තුන ඉස්සරලා මේකම ගියාගෙන යන්න පුළුවන් නේද? HCl ගැන ප්‍රබල ආම්ල
මෙයාමුදේ ප්‍රබල බස්. කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේ මොකද්ද පුතේ? කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේ උදාසීන සංඝටකයක් නේද? උදාසීන ධාවණය මෙතන නැති හේතුව මේක හැදලා තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකේ නයි ප්‍රබල බස්මයයි. ඊට පස්සේ පුතේ HCl කියන ප්‍රබල අම්ලයත් එක්ක එකතු වෙලා නේද? එහෙනම් මේක උදාසීන ලක්ෂණයකට ආසන්න වෙලා තමයි. සුළු වශයෙන් නම් පොඩි ආම්ලික ගතියක් තියෙනවා. ඒක ඉතර ලොකෝට වැදගත් නැහැ. හරි? උදාසීන ගතිය ආසන්නයි. පොඩි ආම්ලික ගතියක් කරන මොකද මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳටම බස්ම ගතිය වෙන්න නැති වෙනකොට මේ පස්සේ නැත්නම් CH3 ඩබල් O එක නම් ඔයාලා දන්නා පුතේ මෙයාට දුබල අම්ලයක්. එතන CH3CO එන්නේ කියන එක මොකද කියන්නේ? මේක ලවණයක් CH3COOH කියන දුබල අම්ලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බස්මයි එකතු වෙලා හැදිලා තියෙන්නේ. දුබල අම්ලයේ ප්‍රබල බස්මයේ එකතු වෙලා හැදෙන ලවණය මොකද වෙන්නේ පුතේ? දුබල අම්ලයයි ප්‍රබල බස්මයි. එහෙනම් ලවණය මොකද වෙන්නේ පුතේ? වාෂ්මිකයි. ඇත්තම ගත්තොත් ඒක ප්‍රබල වාෂ්මිකද දුබල වාෂ්මිකද? ඕක පුතේ දුබල වාෂ්මිකයි. හරි මට තියාගන්න දුබල අම්ලයයි ප්‍රබල වාෂ්මයි එකතු වෙලා හැදෙන ලවණය වෙන්නේ පුතේ. එයා වෙන්නේ දුබල වාෂ්මික තමයි. හරිද? දැන් ඔය අපේ වැඩි විසඳ ගන්න විරිග ප්‍රමාණය. එහෙනම් මේ මොකද කරන්නේ? ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන්නේ අර එයා ප්‍රබල අම්ලය එහෙලනවා. ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන්න වැඩි වෙන්න pH එකේ ආදී. මේක බස්ම මේක උදාසීන මේක වාෂ්මික එහෙනම් මේක නෑ ආම්ලයක තින්නේ. එහෙනම් මෙතන මෙයාගේ ආම්ලික ප්‍රබලතාව අඩුයි. එහෙනම් pH එකේ ටිකක් වැඩි වෙනවා. නේද? එහෙනම් මෙයාගේ වැඩි කෝටක් මෙයාගේ වැඩි. දැන් ඒතර මේ දෙන්න ඉවරයි. CH3COONE එයාට මුදේ වැඩිම වෙන්නේ කාටද? KO ඉක්වල තමයි. වැදගත්ද? එහෙනම් මේ මුදේ ඔය විදිහටයි කිව්ව විදිහට ගන්න. ඔයාලට අවශ්‍ය මොනවද තියෙනවා? ඔක බලලා ගන්න. හරි. ඔය විදිහට ගන්න. හරි. අවශ්‍ය තව කාලේ වුණා පුතේ වීඩියෝ කොටක් පෝස්ට් කරලා නවත්තලා ඔයාලා අවශ්‍ය දේවල් ටික ලියාගෙන ඊට පස්සේ නැවත ප්ලේ කරගෙන යන්න. හරි. දැන් ওই විදියටයි ඒකේ පිළිතුර ගන්නෙ. ඊගාර දේවිට අපි ප්‍රශ්න අංක 20 සාකච්ඡා කරමු. හරි. 20 කියලා දෙනා පුතේ HN3 අණුව සඳහා ඇඩිය හැකි මුළු සම්ප්‍රයුක්ත ළිංග සංඛ්‍යාව කොමක්ද කියලා යහලා දෙන්නේ. අණුවේ සැකිල්ලක් පුතේ අපිට දීලා දෙනවා නේද? අනුමේ සැකිල්ල අපිට තියෙනවා H1යි N1යි N1යි N1යි. වැදගත්ද? මීට කලින් භාගයකට මම පාරක් අහලා දෙනවා පුතේ ඔය N3 minus මේකෙන් හැදෙන්නේ මේ අර ගැලුණා හැදෙන්නේ පුතේ ඒ සයිට් කියන අයනය ගැන එහෙමනම් කලින් අහලා තියෙනවා. හරි නේද? මේකෙදි පුතේ එහෙනම් මොකද මේක සිද්ධ වෙන්නේ කියලා ගත්තොත් මෙයා ඉස්සරලාම වඩාත් ස්ථයි රිලීසිව් එකක් හදගන්න. එහෙම ගත්තොත් මේ පුතේ කොහොමද මේ කෙටි ක්‍රමයක ටික හදලා බලන්න. හරි. එච් එක කොහොමවත් පුතේ දිට්ඨවාදන ඇවිල්ලා යන්න බෑ. ඉතින් හරියන්නේ. සාමාන්‍ය දුර පුතා බන්ධන නීතිය තමයි සාමාන්‍යයෙන් පුතේ නයිට්‍රජන් වටා තියෙන බන්ධන 3යි. හැබැයි 10කට එක්ක යා බන්ධන කීයක් හදනවද? 4ක් හදන්න පුළුවන් නේද? එහෙනම් පුතේ අපි මෙයාගේ බන්ධන තුනක් ගන්න හදමුකෝ. එයාගේ අස්තකයේ හෙටිලා එක දීරෙයි. එයාගේ බන්ධන තුන 4. දැන් පුතේ මෙයාටත් බන්ධන තුනක් තියෙනවා. හැබැයි ඒක තිබ්බම පස්සේ තියෙන්නේ මේ නයිට්‍රජන් පුතේ අස්තකයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා පුතේ යාව බේර ගන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? මෙතන එක බන්ධනයක් 10ක දානවා. 10ක දාලා මෙන්න මෙයා අනිනවා. එයාට රිලීන්න දානවා. දැන් පුතේ නිකමට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හරියට දුරුවුනේ නෑ. නයිට්‍රජන් කියන්නේ පුතේ පස්වෙනි කාණ්ඩයේ. මේ නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩයේ මෙයා මේ එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන එකක් දීලා තිබ්බා. මේක පුතේ 10ක බන්ධනයක් හම්බෙච්ච එක කියලා හිතමුකෝ. දැන් මෙතෙන් එකක් දුන්නා යා ගාව 4ක් තිබුණා. හැදෙරෙද එයාගම හතරක් ඉතුරුයි. ඒ බන්ධනේ එකක් දුන්නා තව එයාගම හතරක්. ඊට පස්සේ දැන් අස්තකයක් හරි 1 4 හවුල දියා ගන්නා මෙයාගම හතරක්.
නයිට්‍රජන් ගැන පොතේ මෙතන පස්වෙනි කාණ්ඩයේ එනම් පොතේ මේ වර්ධන එකක් දුන්නා මේකට 1.2යි මේකට 1.3යි දායක වර්ධන 2යි කියන පොතේ මේක දායක බන්ධනයක් පහයි යාගෙත් හරි අෂ්ටකයක් පොතේ හරි 2යි 4යි 6යි 8යි කියන මෙතන නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩයේ මේ වර්ධන මතක තුනක් දුන්නොත් එක සැරේ දැක්ක ඔන්න පොතේ ස්ථායි විවිධිනුවක් කරගත්තා ඔය විදිහට තමයි ගන්න දැන් පොතේ මෙයාට දෙන්නේ සම්ප්‍රිත දිනුව ගන්න අවදීදී මේ වගේ මනෝමය හිතර ගන්න පුළුවන්. හරි. මම මේ සමහර අය තේරුම් ගන්න දීසි නුයි මම මේ ඉන්න පුළුවන් ආකාරය කියන්න කියනවා. සෝරි. නැත්නම් ඉතින් කෙලින්ම මෙතනින් මේක මෙහාට ගිහලා මේක මැදින් දැනව කර එකක් හිතා ගන්නවා. එතකොට මේක මෙහෙන් තනකොට මේක කරනවා කියලා හිතව ගත්තම සම්පූර්ණ තුනයි කියලා එනවා. හරි. මොකදදී මම ඔයාලට විග්‍රහ කරන්න ඕන නිසා පොඩ්ඩක් කියන්නම්. පැහැදිලිද? මේ පුතේ මනෝමය මෙහෙම හිතා ගන්න. මොකද කරන්නේ මේ එකතරු තුනේ මෙතෙන්ට දීලා මේ පයිබන්ධනය කඩනවා කියලා මනෝමය හිතා ගන්න. තරපදී මොකද සිද්ධ වෙන්නේ n එකයි මෙතන ට්‍රිපල් බෝන්ඩ් එකක් වෙනවා n එකයි මේක කැඩුණා මොකදේ මේ විදිහට එහේ බන්ධනේ කැඩෙනකොට වෙන වැඩි දා මේක මේස් එක කරනවා මෙයා කාටව එක සලකුලයක් වෙනවා නේද හරිද දැන් පුතේ එකවර ආරෝපණය කරන හිතා ගන්න බැයි නම් දැන් හිතා ගන්න ගමයක් තියෙනවා මේක දෙනකොට එහෙනම් තේරෙන්නේ මෙයා දානයිල මෙයාට දිනේනවා නැවත පුතේ මෙයා මෙතනින් කැඩෙනකොට මෙයා කරිනා ගයක් කියලා අතන දානිනවා කියලා තේරෙන්නේ මොකද හරි කාට හරි මේ පුතේ ඒ සිස්ටම් එකකට ගන්න බැයි නම් මේක කිරීම විධිමත් ආරෝපණවලින් ගන්න. විධිමත් ආරෝපණෙන් කොහොමද ගන්න එහෙනම්? නයිට්‍රජන් ගැන පුතේ ඇත්තම කීවෙනි කාණ්ඩේ කෙනෙක්ද? 5 වෙනි කාණ්ඩේ. දැන් අවසාන චක්‍ර මට්ටමේ කොන 5යි. හැබැයි පුතේ දැන් මෙයා රත් පාන යාගාව කීයක් තිබ්බා වගේද? 1යි 2යි 3යි කීයක් තිබ්බා වගේද පුතේ? 4ක් තිබ්බා වගේ. එහෙනම් මෙයාට දනලා. එහෙනම් ඉතින් මේ කොන කලින් ඉඳලා ඒ නිසා දනලා. මේ නයිට්‍රජන් ගත්තහම එයත් පොතේ පස්සේ නිකා. දැන් පෙන්නන්නේ කීයක් තියනවා කියන? 1යි 2යි 3යි 4ක් තිබ්බා වගේ වෙන්නයි. දැන් එයාගේ තිලෙක් කොනක් අයින් කරලා. දැන් පොතේ මෙතනත් පස්. හරිද? ඊළඟ පොතේ මෙතන. මේ රයිට් එකේ තියෙන ගානස පස්සේ නිකා. අවසාන ශක්තිය මොඩි එකේ කොන 5යි. දැන් පෙන්නන්නේ කීයක් තිබ්බා වගේ වෙන්නේ? 2යි 4යි 6යි මේකට දුන්න එකයි කීයක් වෙන්නේ පොතේ? 7ක් වගේ. එහෙනම් පොතේ 5 ඉඳලා 7 කියන්නේ මෙතන ඉන්න දෙකයි ඔන්න තව කම්පියුටර් එකක් ගන්න. බලන්න මේ අෂ්ටකයන්නේ 2 4 6 කවුරුයට ඔය හැමතැනම අෂ්ටකය ගැස් වෙනවා. හරි. ඔය විදිහට එහෙනම් එක අරින්න පුළුවන්. මේ අතරෝදේ විදිහට ගන්න පුළුවන් ඕන. හරිද? මෙන්න මේක සරමුලයක් මෙතෙන්ද දීලා මේ පරිබන්ධනය කඩනවා කියලා හිතාගන්න. මේක සරමුලයක් මෙතෙන්ද මේ පරිබන්ධනය කඩනවා කියලා හිතාගන්න. ඒ වුණා දේසි. දැන් මේකේ H එකක් එනවා N එකයි අර පරිබන්ධනය කැඩුනොත් මෙයාගේ එක සරමුල දෙකයි. මෙතන n එකයි. මේක මොකද දීපහම මෙතන ත්‍රිපිට බන්ධන. එයායි මෙයා එක සරමුලයක් නෙදෙන්නේ. මෙයා දෙක එක සරමුලයි. දැන් ඕන නෝර පුතාල ඕන නම් මේක විධිමත් ආරෝපණ හතක් දාන්න. හරිද? එහෙනම් මොතේ නයිට්‍රජන් කියන හතරෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ කෙනෙක් දැන් පෙන්නන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා වගේ. එහෙනම් මොකද මේක නෙමෙයි. නයිට්‍රජන් කියන පස්වෙනි කාණ්ඩේ පෙන්නන්නේ 4ක් වගේ. එහෙනම් දාන්න. හදිරද මෙතන නයිට්‍රජන් කියන පස්වෙනි කාණ්ඩයේ එයා පෙන්නන්නේ පුතේ පහක් තිබ්බා වගේ නේ 1යි 2යි 3යි 4යි 5යි එහෙනම් ඔන්න වැඩි සාර්ථකයි. මෙයා බලන්න පුතේ අෂ්ටකයටත් ගැලපෙනවා. එහෙනම් දුර පුතාට තේරෙනවා සම්ප්‍රේක්තිව 3ක් තමයි එහෙනම් ඉන්නේ නේද? සම්ප්‍රේක්තිව 3යි. ඒ නිසා දෙවනි උත්තරේ තමයි එහෙනම් ඒකට එන්න ඕනේ. දෙවනි එක තමයි උත්තරට එන්නේ. අඩුපාඩු තියෙනවා පුතේ අරන් දාගන්න කොහොමද එහෙනම්? හරි වීඩියෝ එක නිකන් දික් වෙන නිසා පුතේ මම උත්තරින් ඉවර කරන්නම් ඔයාලා ඕනනම් වීඩියෝ පොඩ්ඩක් පෝස්ට් කරලා නවත්තලා ඒ අවශ්‍ය වීඩියෝ ටික දාගන්න හරි ඒක ටිකක් සරල ගැටලු ටිකක් තිබ්බේ එහෙනම් දී පුතේ මම මේ වීඩියෝ ගැන මෙතනින් අවසන් කරන්නම් හරි මෙතනින් අවසන් කරන්නම් ගුරු පුතාලා හැමදාමත් කියන වගේ පුතේ මේ වැඩ පිළිවෙල පිළිබඳව ඔයාලගේ අදහස් දක්වන්න මේක අඩුපාඩු මොනවද තියෙනවා මේක මීට වැඩිය ඵලදායක කරන්න පුළුවන් ක්‍රම වේද ගැන අදහස් ඔයාලගම තියෙනවා නම් යෝජනා චෝදන අදහස් සියල්ලම කමෙන්ට් කරන්න කැමති කරනවා ඒකම ලයික් කරන්න ඩිස්ලයික් කරන්න ඒවගේම පුතේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න කැමති කරනවා Facebook WhatsApp Telegram ඕනක කරා ඔයාලට ෂෙයා කරන්න හැකියාව තියෙනවා හරි ඒවගේම පුතේ ඉදිරියටත් මම මේකේ වීඩියෝස් නිරන්තරයෙන්ම දානවා ඒක නිසා දුර පුතාලා channel එක subscribe කරලා bell සමඟ click කරලා තියාගන්න කියලා මතක් කරනවා අතර වීඩියෝ එකක් දාපුවම දැනගන්න පුළුවන් සහ
අපට ලබා දෙන සහයක් වශයෙන්. හරි. ඒ වගේම තමයි ඔයාලා ඊළඟ අයියා රක්කලා නංගිලා මල්ලලා කියන්නේ මේ විදිහට වීඩියෝ විශාල ප්‍රමාණයක් මම channel එකේ දාලා තිනවා. එයාලට ලොකු සේවයක් ලබා ගන්න පුළුවන් වෙයි. හරි. ඒ වගේම තමයි description එකේ මම channel එකේ මේක link කීපයක් දාලා තිනවා. ජීවන් ජාතක youth කියලා එහෙම channel එකක් තිනවා. ඒකෙන් ඔයාලට ජීවිතේ ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒකත් ගිහිල්ලා බලන්න කියලා මතක් කරනවා. හරි. ඒ වගේම නංගිලා මල්ලලාට ග්‍රේඩ් 10 ශ්‍රී ලංකා සහ ග්‍රේඩ් 11 ශ්‍රී ලංකා විභාගයට යන අයට ගණිතය හා විද්‍යාව ඉතාමත් වැදගත් කියලා හිතන කොටස් ටිකකුත් ගැන මම දාලා තියෙනවා උදව් වශයෙන්. එයාලත් ඒක ගැන පොඩ්ඩක් මතක් කරගන්න. හරි. එහෙනම් ඊපදේ මේ කරුණු ටික හොඳට අවබෝධ කරගෙන හොඳට මතක තියාගෙන ඉදිරි කොටස කරගෙන යන්න. අපි එහෙනම් ඊගාව වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් ප්‍රිය දිනාටම ආයුබෝවන්. ඊළඟ සරණයි දෙවි පිහිටයි.